එතකොට අපි යෝජනාවක් කරා ජනාධිපතිවරණයක් එන්න තියෙන වෙලාවක ජනාධිපති අපේක්ෂක වරුන් තමා මේ විවාදයට සහභාගී විය යුත්තේ කියලා. අපි රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරදිසානායක තුන්දෙනාම අරගෙන මේක කතා කරමු. අපි අභියෝගයක් ඉදිරිපත් කළා තියෙනවා තාම මේ අභියෝගේ බාර ගන්නෑ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේ මම දැක්කා හරණි මැතිතුමිය මං හිතන්නේ කියනවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේකට එකතු කරගන්න කියලා. මට මතක් වුණේ මේ අවස්ථාවේදී අර අපි පොඩි කාලේ පන්තියේ ගහ ගන්න පුරි චැලෙන්ජ් එකක් දුන්නාම අර තාත්තා එක් කරගෙන යනවා වගේ අන්නගාන ඉතින් එතුමත් එක්ක රනිල් මහත්තයත් එක්ක අපිට විවාද කරනවා නම් වෙනම විවාද කරන්න පුළුවන්. හඳුන්වෙච්ච සහෝදරයා රූපවාහිනී විවාදයකට එන දවස මොකද්ද කියලා? දැන් දයාශාන්ත අයියානේ ඒගොල්ලන්ට හැම එකම නිකන් දෙන්නේ. දයාශාන්ත අයියා ක්‍රමයක් හදපු දවසට ඇවිල්ලා එතුමා කියනවා රූපවාහිනී විවාදයකදී අපි ලෑස්ති දැන් අපේ ආර්ථික වැඩපිළිවෙල කියන්නේ. අපි හොයාගත්ත දයාශාන්ත අයියා කෙනෙක් හැම ගෙදරටම. ජාතික ජනබල වේගයේ ඒ ආර්ථික කණ්ඩායම මං හිතන්නේ තියා බය වෙලා තියෙන්නේ. ඒගොල්ලන් දන්නවා මේ වගේ විවාදයකට ආවොත් තාක්ෂණයත් එක්ක රූපවාහිනිය වගේ ලයිව් යන්නත් විවිධ මාධ්‍ය ඉදිරිපත් වෙලා තියෙනවා. මේක සජීව විකාශනය කරන්න. ඒ කියන්නේ මේ විවාදය අනිවාර්යයෙන්ම මුළු ලෝකෙටම සජීවව බලා ගන්න පුළුවන් විවාදයක් බවට පත් වෙනවා. අපි නැවත වරක් කියනවා අපි ඕනෙම වෙලාවක ඕනෙම channel එකකට ලයිව් විවාදයකට අපි ලෑස්ති. සජිත් ප්‍රේමදාස මහතාත් අනුර කුමාර දිසානායක මහතාත් එවැනි විවාදයකට පැමිණෙන්නේ නම් ඕනෑම බ්‍රහස්පතින්දා දිනක තුලා අවසන් වාදය ඒ සඳහා අපට වෙන් කළ හැකි. එය ස්වාතිඳු පහිනී මැදිරියක හෝ නැතහොත් ඔවුන් යෝජනා කරන ඕනෑම තැනකදී පැවැත්වීමට අප සූදානම්. ස්වාතිඳු රූපහිනියට තුලා අවසන් වාදය හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එක තැනකට ගෙනල්ලා